දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාය රක්ෂමතාවය ගැන රටට ඇත්තකන ටෙලිවිෂන් ටෙලිවකය දැන් ඔබ දන්නවා අදලියන්නේ තුන්සිය හතලිස් වන ටෙලිවැකිය කියලා. අප මීට පෙර ටෙලිවැකයකින් ලිව්වා අපව මිරිකන මිරිකිල්ල ගැනේද. අපිව අඹරණ ඇඹරිල්ල ගැන. . හැබැයි අධත්න් මේ චප්ප වෙන්නම මිරිකෙන බහුතරේ. අපි අපි දන්නේ නෑ මේ අපව මිරිකන්නේ කෞද කියලා. අපි වාම්ඹරන්නේ කෞද්ද කියලානේද. අස්වසුම ඉල්ලන ලක්ෂ විස්සක විතර ජනතාව දන්නේ නෑ. පරම්පරා කීපයක් හිංගාකන්න පෝලිමේ තියන ගමන් සහනත් දෙෙන ගමන් ආය අපි ඔහෝරගෙන කන්නේ කෞදද කියලා නේද. දැන් ජලගාස්තු වැඩිකලා. දැන් ආය මේ විදුලිගාස්තු වැඩිරන්ට ඉල්ලලා තියෙනවා. ඒ මේ නියන්ගේ නිසා ඉන්දනවලින් උත්පාදන කරට සිද්ධ ච්ච නිසා ියදම දරාගට බැරිල්ලු නේද. ය විදිදුලි බල මණ්ඩලය කවද්ද කියන්නකෝ වියදම දරාගත්තේ සියල්ලු පව් අපි පිට නේද. ොකද මේ මැති ඇමතිල්ලා මන්ත්‍රීල්ලගේ ය නිලනිවාසතියෙනවානේ ආංඒවායේ ජලගාස්තු විදුලි ගස්තු ඒුන්ද ගෙවනකක් යිනේද. අඒ ගෙවිෙනන කියලයිති මොකද මේ විදුලිබල මණඩ දූ ගේල් හරි එමනැත් ජලප ප හන ම්ඩ හරි ද ගහිල්ල ය ෙල්වලට ෙහිල් විදුල විසන්ධි කරලා ජාලය කපල අනේද. එම සෙල්ලන්දා නෑනෙනේද. එහෙම කරන අරංඉතිං ලක්ෂ විසිහයක විසිහයක්න මේ ඇත්තම කිවොත් ලක්ෂ විසි හතකට ආසන්නනේ ද බිලක්ගෙවන්ට තියාගෙන මොකෝ අවුරුදු හතරක් මේ ඔහොම හෘර්තල් කරවියයි ඇ දෙදස් දහනමේ නමවනි මාසේ දොළොස්වෙන්දයිදලා දෙදස් දහනමේ නමවනි මාසේ පාලොස්වෙන්දවෙන කන්නේ. දවස්තුනක උත්සවේ විදුලිබිල විෂිහය ලක්ෂ. විසිිහය ලක්ෂ අසූ දෙදස් අ දෙසිය හතලි සයයි සතපනස් සතයි.? මාර බිලක් දවස්තුනට මගුල් නෙවෙේයි කාලතිය නෙනේද. විදුලිය. දැන් අවුරුදු හතරයි මේ බිලට. එතකොට අවුරුදු හතරක් මේ මේ විසිහය ලක්ෂ අසූ දෙදස් දෙසියා කතලෙ සෑයක් ගෙවේ නැත්නම් විදුලියේ විසන්දිකල නැත්තිේයි දැන් ඒ අතර මේ බේ බිලා වේදිකා ගත වෙලා නේද හරි අපරසුන්දර කතත් කියේන. බිල එවන්නලු තාත්ත හරි මම හරි ගෙවන්නල්ලු. වෙදම බැඳල අවුරදු පහනත්ේ ද දෙෙවිනි බවත් කම්ිනදව මාසකර දවස්කාරනෙ. දැන් ම ද ලක්ගන ල ඒමකත් යෙනවන ඒ ඒ එකයිගේ නම්බට යවන්න ඇැතුව ඒ අපිට ඒවන්න එතට ඒක කිවන්න. මේ ඔයාලගේ පඩිය අයි දීමනාව ඒකතු කරලා මන්ත්‍රී හොඳේ වෙනේවාන මේ හරි අපිට කියන්න ලක්ෂ විසිහතා කරන්ඩ් බිලක් විතරත් දවස්තුනක ගෙවන්න සල්ලි කොහෙන්න්ද කියලා පුළුවන්න. හද ? කෝ ේ ග ැ හ ල ව ද. හම රන වි ලි බල මැති කිය ල හන්ට වෙන්න න ආ. මෙහෙමයි ඔය ීර කැටි හරි තංගල්ල හරි කොහේ හරි කමක් නෑ. රටේ සාමාන්‍ය මිනිස්සුලෙස එකක් මතකතියාගමු අර කතවත්තිේෙන උන්ගේ මැට්ටං උන්ට තම් මැට්ටන් කියරනේද. මේ රට මාරුවෙන් මාරුවට පාලනය කළ ප්‍රධානපක්ෂ දෙක එක් සත් ජාතතික පක්ෂහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ම් එකඒ අවස්ථාවල උන්දලත් එක්ක එකගේ කාපු අනිත්පක්ෂ. මේ පක්ෂ ටික සහ ඒවාය ඉන්න උන්දලා ඔය වේදිකාවල මරාගත්තට හොඳ යාලුවමල්ලි. hunnde au Honnda mai hauan hondi දක්කන ශේප පෙලා ඉන්නහැටිනේද ඒකන අහලතියනවද කවදවත් හොරාකාල හිරේගේ මැතිඇමත්තෙක් ගැනේද න්ද කාලෙට ගිරිය පුප්පගෙන කෑ මොර දෙෙනවා ඔන්න බැංකු හොරා ඔන්න බැංකු හරා ආ බැංකු හොරකම ජනගත කළ මගේ අන්කේ කියලා බඳු ඒකාලි පෝෂ්ටරුත් ගැව මතක නේද. අ බල ගත්තර පස්සේ බැංකු හොරුත් එක්ක එකගේ කනවා. ඉළඟට මත්තලින් ගැහවා වරයෙන් ගැහවා රත්තරං අශ්ුව පදන්න ගියා කියලලා නේද කෑ මොරදූපු මෛත්‍රියය අරම්බලන් වේදිකා දෙන? ල බල අර්ගෙන මෙන්න බොලේ ්‍යවස්ථාවත් කඩලා අර හහියිවවලින් ගැහුව කියනම් මහින්දව අගමති කරනවා නේද ගල්ලමයිකිවේ ෝවා අර්කෙන් ගැහවා මේ එකකෙන් ගැවවා කියෙලාහරි මතකන නේද ෛත්‍රේඒක කලා මතකයි. දැන් තේරනවාද මේ එක්කම නඩයක් හරිද මේ නඩේ මාරුවෙන් මාරුට දෙපිල බෙදිලා අන්න හොරා අන්න හොා අන්න හොරා කියලා අවුරුදු පහකට සැරැක් එක කට්ටිය පස්සෙන් බුරුවට පන්නගෙන යනෝ හරිද පන්නගෙන යන්නනෑ පන්නගෙන යනවගේ පෙන්න්නනවා ඔන්න ඉළඟ අවුරදු පහේද අනිත් කටිය අ හෝ. අන්න හරා අන්න හොරා කියලා ආපස්ස ටෙල්ල අර සෙට්ික පස්සේ පන්න ගෙන න හරි බොරුවට හොන්දේ ඇත්තමන මේ අල්ලන්න ජීවිතේටාරි අපි අපේඉතිං අප්පු ඩි තලමින් නේද මොනවුනත් ඉතින් අපේ ගම මේකාණ කෙල්ල හිතාගැෙන මේ නඩය කරන ඕන මොට්ටු සෙල්ල මත්දිහා බලාගෙන නේද පහෙම් පහට පහෙම් පහට අපි මේ උන්දලට චන්තේද නවා හරි දැම් බලන්න මත්තල ගුවන්තට පළිහි පාඩුව. රුපියල් කෝටි හාරදාස් දෙසි අසුව කක්ලු. कोटी हारदासदिया सु का लुहार्द आएमे අපි हदान टैलआई මත්තල ජනතාව ගුවන්තොටපල දියෝ දියෝ කියලලා මැරෙන්ඩ හැදවද. රටේ ජනතාව ගුවන්තොටපල කිල්වද. වැඩිියෝනෑ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිවද අන අපිට කට්නායකට එට බෑ අපි එන්න මේ අපපපුොච්චව බලන්ට එනිසා මත්තලම ගුවන්තොටපලක් කෝනිකෙල් කවුරුත් තිල්ලුවේ නෑ හරද ඒනම් ඇයි හැදුවේ මේ ජාතියේ නාස්තිකාර ව්‍යාපෘතිවලින් තමයි ඔය හත්මුතු පරම්පරාවන් පිටින්ම ගොඩ යන්නේ හොඳේ දෙදස් දාාහතර වසර ඉඳලා විස්්සයි විසික දක්වා . සමස්ත පාඩුව කොයද මත්තල ගුවන්තට පළේ රුපියාල් කෝටි හාරදාස් දෙසිිය අසු එකයි කජුවටද කොස් ඇැටද. මෙම කියන්නේ විගෙනන වාර්තා හරද. දැන් මේ දවස්සලොයි වේදිකාවල රංගන අලි බා සහොරු හතලිය වෙනුවට අලි බා සහ ජටි බාලනේද. අලුතැනිි පදිල වගේන කතාවනේ කිසිම වංචාවත් දූෂණනයක් කොරකමක් සිද්ධ වෙච්චි ැති රටක්ලු මේේක අර්ද මෝර් සුප්‍රරිසින්දු සෙට් ක් යක් අප්ා. ? සමහරු මේ රට බංකලොත්වීම ගැන දැන් මේ හරි අපූර්ු කතා කියනො හරද එකක් මතකතියා ගන්න. පහෙන් පහට අපි මේ වේදිකාවල අලි බබා සහ හොරු හතලිහවෙනුවට. අලි හොරු සහ චූටි බබාලගේ කතාහලා අපේ පොඩියවුන්ගේ අනාගතේ අපි මේ උන්දලට චන්දදීලා විනාශ කළා කරනවා. හරිද උන්දලගේ පුංචියවුන් රන් හැන්දෙන් කිරිකටගාලා අර ලුවී විටෝන්ද මොනවාද කියන සුපිරිජාතියේ ඇඳුම් සපත්තු ඒවයින් සරසයනෝ. අපේ පොඩියවුන්ට පමුණුවෙන් චීතරෙදිවලින් කොට කලිසමක් අරන් දෙන්න බැරුවත් දෙතුම් පාරක් හිතන අම්මලතාතල හඩාවැටන රටක් මේක. හරිද එහෙම රටක ඉඳගෙනත් උන්දලට ලුවී විිටෝන් සරි මොනව හරි එකක් අඳින්ට මේ පාරතිති සන්දේද. மு කියල ஓං අද ටෙළවැக்கிய අවසන් කරනෝ.